දැන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේනවා පසුගිය දිනවල අපේ රටට විදේශීය අතපෙවීම් කරන්න ඉඩ දෙන්න එපාද හාද කියන එක සම්බන්ධයෙන් කරුණු විමසන. දැන් මේක ගෙනල්ලා ටික දිනකට පස්සේ විදේශීය කමිටුවක් පත් කරනවා අතුරුදන්වුවන්ගේ කොමිසමට උපදෙස් ලබා දීම සඳහා. දැන් මේ තීන්දු දෙක හරිම පරස්පරයි. දැන් එක පැත්තකින් අහනවා විදේශීයයට අත පොවන්න දෙනවද නැද්ද කියලා, අනිත් පැත්තෙන් ආණ්ඩුව විසින්ම එවැනි කමිටුවක් පත් කරනවා. දැන් මොකද්ද මේ හැසිරීම? ඇයි මේ වගේ ක්‍රියාවලියකට ආණ්ඩුව පෙළඹිලා තියෙන්නේ? පළවෙනි එක එම රට ඇතුලේ යුදාපරාධ සෙවීම සඳහා එතෙක් කාලයක් තිබිච්ච අතුරුදහන් වියවන්ගේ කොමිසම මැක්සවල් පරණගම කොමිසමට බලතල ලබා දීමක් කළා. ඊළඟට ඔවුන්ට සහය දීම සඳහා කියලා මුලින් 3 දෙනෙක් පස් කළා. පස්සේ තව දෙන්නෙක් පත් කළා, ඉන්දියානු හා පකිස්තාන් ජාතිකුත් එකතු කරගෙන. මේවා කිසිසේත්ම මේ රජයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කතා කරලා ගත්ත ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවක් නෙවෙයි. ඒක මුලින් කියන්න ඕනේ. ඒ වගේම මේ තීන්දුවල වගකීම දරන්න අපි ජාතික හෙළ උරුමේ සූදානමුත් නැහැ. ඒකට හේතුව අපි එදා ඉඳන් කියපු කරුණු දෙකක් තිබුණා. එකක් ශ්‍රී ලංකාව තුළ බටහිර බලවේග සහ දෙමළ ජාතිවාදී කල්ලි කණ්ඩායම් කියන විදිහේ යුද්ධ අපරාධ අපේ ආරක්ෂක හමුදාව කළේ නැහැ කියන එක අපි බොහොම විවෘතව පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ වගේම ආරක්ෂක හමුදාව යම්කිසි නීති විරෝධී ක්‍රියාවක් කළා තියෙනවා කියලා කවුරු හරි සාක්ෂි සාධක ඇතුව පෙන්නනවනම් මෙන්න මේ පුජ්‍යලයා අතුරුදහන් කළා තියෙනවා, මෙන්න මේ පුජ්‍යලයා ඝාතනය කළා තියෙනවා, මෙන්න මෙතෙන්ට මානුෂීය ස්ථානය මෙතෙන්ට පහර දීලා තියෙනවා, මෙන්න මේ තරුණිය දූෂණය කළා තියෙනවා කියලා යම් නිශ්චිත චෝදනාවක් තියෙනවා නම් අපි කියන පැහැදිලිව දඬුවම් දෙන්න. ඒකට මේ පවතින නීති රාමුව පාවිච්චි කරන්න. ඒ නීති රාමුව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒකට අපිට පුළුවන් ඕනනම් රට ඇතුළේම නීති රාමුවක් ඇති කරගන්න. දැන් අපේ යුද්ධ හමුදාව තුළ මේ චෝදනා විමසීම සඳහා කරගෙන ගියා පරීක්ෂණය හමුදාව ඇතුළේ. ඒ පරීක්ෂණයෙන් එවැනි සිදුවීම් සිද්ධ වෙලා නැහැ කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කොමිටියේ පත් කිරීම මගින් අපි කරුණු දෙකක් කරලා තියෙනවා. එකක් විදේශ රටවල් කිව්වා මේ රටේ යුද්ධ අපරාධ වෙලා තියෙනවා කියලා අපි ඒක වක්‍රාකාරයෙන් පිළිගැනීමක් කළා තියෙනවා. එක. දෙක, විදේශ රටවල් කිව්වා බටහිර රටවල් උඹලගේ යාන්ත්‍රණය ප්‍රමාණවත් නෑ මේක විසඳන්න, උඹලට ඔය වැඩේ කරන්න බෑ, ඒක නිසා විදේශීය වශයෙන් තමයි මේක කරන්න ඕනයි කියලා ඒ තර්කෙත් අපි පිළිගත්තා. තුන, කවුරු හරි හිතනනම් මේ යාන්ත්‍රණය ගෙනෙන්න මගින් ඇමරිකා එක්සත් ජනපදයේ යාන්ත්‍රණය අකුලවන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නෑ. ඒ නිසා මේක පැහැදිලි දේශපාලන මෝඩ ක්‍රියාවලියක්. මේ මෝඩ ක්‍රියාවලියේ ප්‍රතිඵල අපේ ආරක්ෂක හමුදාවලට ආවොත් ඒ වගකීම පැහැදිලිව මේ තීන්දුව ගත්ත පිරිස් බාර ගන්නවා. ඒකෙන් ඔබතුමාලා නිදහස් වෙනවා මේක සාකච්ඡා නොකරගත් තීන්දුවක් නිසා. අපි නිදහස් වෙන්නේ නැහැ. අපි පැහැදිලිවම අපේ ආරක්ෂක හමුදාවලට හානියක් වෙන අවස්ථාවලදී අපි එවෙනුවෙන් පැහැදිලිව පෙනී ඉන්නෝ. ඒ අය නිසා තමයි මේ රට නිදහස ලැබුණේ. ඒ අය කරපු මානුෂීය මෙහෙයුම මේ ලෝකයේ කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව යුද්ධ හමුදාවක් ගෙන ගිය මානුෂික මෙහෙයුමට උසස් ගුණාංග වලින් පැවතුණා කියලා අපි විශ්වාස කරනවා අදටත්. ඒ වගේම මේ යුද්ධයේ ජයග්‍රහණයෙන් පස්සේ සාමයේ ප්‍රතිලාභ බෙදා ගැනීම පිළිබඳ අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. 1987 ඔක්තෝබර් 6 වෙනිදා උතුරෙන් නැගෙනහිරින් සිංහලින් පන්නලා දැම්මා. 91 ජූනි 13 මුස්ලිම්වරු පන්නලා දැම්මා. මේ උතුරෙන් නැගෙනහිරින් පන්නපු සිංහලයින්ට මුස්ලිම්වරුන්ට අද වෙනකන් යුක්තියට වෙලා නැහැ. ඒ අය නැවත ඒ ප්‍රදේශවල පදිංචි වෙන්න ඉඩ දෙන්නේ නැහැ උතුරු පළාත් සභාව. ඉඩ දෙන්නේ නැහැ විදේශ බලවේග. ඉතින් ඒ නිසා ඒ අයට යුක්තියට වෙලත් නැහැ අනිත් පැත්තෙන්. ඒ නිසා මේ යුද්ධය අපි ජයග්‍රහණය කළාට දේශපාලනමය වශයෙන් අපි පරාජය වේගෙන යනවා. මේ තීරණය ජනාධිපතිවරයා විසින් ගත්ත තනි තීරණයක්ද? මම හිතන්නේ එහෙම කියලා. නමුත් මේ අපි දන්නවනේ අතීතෙත් මේ වගේ මෝඩ උපදෙස් ලැබුණා. දැන් උදාහරණයක් හැටියට අර උගත් පාඩම් කොමිසම ඒක පත් කළේ ඒ අවස්ථාවේදී බංකිමූන් විසින් පත් කරපු දරුස්මාන් කොමිසම නිෂේධ කරන්න පුළුවන් කියලා හිතාගෙන. නමුත් ඒ උගත් පාඩම් කොමිසම ජනාධිපතිතුමා පත් කළාට ඒක වැඩ කටයුතු කළා, ඒක නිර්දේශ නිකුත් කළේ මේ රට පිළිබඳව හිතලා නෙවෙයි. ඒකේ ආපු නිර්දේශනේ අද මේ අපිට පාරාවලල්ලක් වෙලා තියෙන්නේ. ඒ වගේ මේ කමිටුවේ නිර්දේශ අනාගතයේ අපිට පාරාවලල්ලක් නොවනවාය කියලා කියන්නේ කවුරුවත් සහතිකයක් නැහැ. ඊළඟට මේ කට්ටිය කියන මේගොල්ලෝ ඉන්නේ හුදු උපදෙස් දෙන්න විතරයි කියලා. ඕ වගේ දෙයක් වුණා මේ රජයේ ආපු මුල් අවස්ථාවේ අතිකරු ජනාධිපතිතුමා 2005 දී සර්වපාක්ෂික සමුළුවක් පත් කරා, සර්වපාක්ෂික කමිටුවක් පත් කළා
මේ උතුරේ තියෙනවාය කියන ප්‍රශ්න හොයා බලන්න. අපිත් ඒකට දායක වුණා. ඒ වෙලාවේ ඒකට සම්බන්ධ වෙච්ච දේශපාලන පක්ෂවල නායකයින්ට දැනුම ලබා දෙන්නේ කියලා, ව්‍යවස්ථානුකූල දැනුම ලබා දෙන්නේ කියලා විද්වත් කමිටුවක් පත් කළා. අන්තිමට මොකද වුනේ? විද්වත් කමිටුව දෙකට කැඩලා ගිහිල්ලා යෝජනා දෙකක් ගෙනාවා. මේ විද්වත් කමිටුව පත් කළේ මේ උපදෙස් දෙන්න. අන්තිමට ඒගොල්ලෝ තමයි යෝජනා සකසන්නේ. අර පක්ෂවල කට්ටිය එළියේ. ඉතින් ඒ වගේ දේශපාලන මරිමෝඩකම් කරලා ඒවයින් ලැබිච්ච ප්‍රතිඵල දිගින් දිගටම අපට තියෙද්දි, රටට තියෙද්දි අපිත් නැවත නැවතත් ඒ වලේ වැටෙනවනම් මන් දන්නේ ඒකට කියන්න ඕන වචනේ මොකද්ද කියලා. කොහොමනත් අපි කියන්න ඕනේ පැහැදිලිවම මේ පත්කල මැක්ස්වෙල් පරණගම කොමිසම මේ රටේ ආරක්ෂක හමුදාවට කරපු අවමානය, මේ රටේ සෙබළුන් විසින් ඉතාම ධෛර්ය සම්පන්නව ජීවිත පූජා කරලා ලබාගත් යුද ජයග්‍රහණයට කරපු පැහැදිලි අවමානයක්, ඒක LTT ත්‍රස්තවාදීන් සහ ජිනීවාවල කරව අපරාධයට අවමානයට වඩා බරපතල අවමානයක් හැටියට අපි සලකනවා. ඒ වගේම මේ අයගේ යෝජනාවලින් සහ මේ අයගේ ක්‍රියාවලින් සිදුවෙන අනාගත විනසනකාරී සිද්ධීන් වලට මේ පත්කිරීම් කළ අය වග කියන්න ඕනේ. හැබැයි අපි අපේ ආරක්ෂක හමුදාවල අයිතිය වෙනුවෙන්, ඔවුන් කළ සටනේ උරුමය වෙනුවෙන්, ඔවුන් කළ ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් අපි ඉදිරියේදීත් පෙනී ඉන්නවා කියන එක, කටයුතු කරනවා කියන එක අපි මේ අවස්ථාවේ